අයිබෝවන් ඔබ විශ්වසනීය පත්කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 10 ප්‍රධාන ප්‍රෝටිකාශයේ සමගයි අදත් එකතු වෙන්නේ මම චරිත තනංජය පමුණු පේන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂි දවස උණුසුම් කළ පත්සරස්තල ප්‍රථමයේ ත්‍රස්තවාදී නැති කරපු රටක යලි ත්‍රස්තවාදී ඇතිකලී යහපාලනයයි ජනපතිකින් චෝදනාවක් අති වේගින් යාකිරෙන කල්යාණී රන් පිවිසුම විවර වේ රසායනික පොහොර ආනයිනී තහනම් කළ ගැසට් පත්‍රය අහෝසි රාජ්‍ය සේවකයා කැමතිනම් 55න් යන්නත් 65 වෙනකන් ඉන්නත් පුළුවන් ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනයත් රටට අත්‍යවශ්‍යයි අගමැති පවසයි පාලම් පාරුවට අවසර දුන් කින්නියා නගරාධිපතිට වැඩ පරිදි ඉදිරි මාස 4 යුරෝපයට තීරණාත්මකයි ලක්ෂ 7ක් කොරෝනාවෙන් මැරෙන ලකුණු කොරිරෝ ත්‍රස්තවාදය පරාජය කරලා සුරක්ෂිත කරපු රට ආපහු ත්‍රස්තවාදයට ඇතුළත දැමී යහපාලනේ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද සිහිපත් කරලා දුන්නා පාස්කු ප්‍රහාරයට වගකිවියුතන්ට නිසකයෙන්ම දඬුවම් ලබා දෙන බවද ජනාධිපතිතුමා අවධාරණය කරනවා කල්යාණී රන් පිවිසුම ජනගත කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා අපේ රටේ පාලම් ඉතිහාසයේට නව පිටුවක් එක් කරමිනුයේ මෙම පාලම විවෘත කෙරුණේ महिंद राजपक्ष महता जनाधिपति सह महामार्ग अमात्यवरियादी वसरी मिम इले मिदिकिरी सदा सलसुम सकस्किरुण दिदहस्दहतुन वसरी शक्किता अद्दिने अवसंकर दिदहस्दहत्र वसरी श्रीलंकावे प्रथम अधिताक्षणिक केबल पालम इदिकिरी सदा गिविसुम अत्संकिरुण पालम अददिने जनता ऐतिट पत्किरुणे जनाधिपति गोठाबे राजपक्ष मेतितुमा के हा अग्रमात्य महिंद राजपक्ष महता के प्रधानत्वेन मेरठे आर्थिके पनगन्वन तवा देवंदी दिखिरिमक कल्याणी रन पिलिसुम तन जातीय सतुकरण वगाई पालम आलोकवत किरीमद जनाधिपतितुमा हा अगमतितुमा अतिन सिदु केरुणा जीवित परदुवट तिबिला मेतन इन लोकुम इंजीनियरो इंदला सामान्य कमकरु महात्म्य दक्का मम नियोजन करन्न ओक्कोम गेनल्ला तीनवा मोन इतिहास गत वेनवा कोविड अर्बुदय तीन काले मिनिस्सु मेरेद्दी अपे रट वेनुवेन मे करपु व्यायामयट अपे गौरवयबट हुगक अय बैन्ना कोविड तियद्दि पारवल हदनवा पालन हदनवा ओबतुमाट निंदा अपहास केरुवा विपक्षय हबैय अद अपे कियन ओबतुमागे नियोगय संवर्धन इदिरट गेन्निन कटितु केरुवा मेक मीट अवुरुद्दकट इस्सला इवर करन्न तिब्बा महिंद राजपक्ष जनाधिपतितुमागेन एदा हिटपु आंडुयागेन पलिगन्न तिबिच्च ओमनाव निसा मेव पमा केरुवा अपे विपक्ष नायकतुमा किव्वा मे रट හදන්න චැම්පියන් කෙනෙක් ඕනේ කියලා. ඉතින් මං කියුවා අපි චැම්පියන් කෙනෙක් හොයාගෙන ඉවරයි කියලා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාවත් මේ රජයවත් වට්ටන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දිවිහිමියෙන් අපි මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමාත් රැකගෙන හැම අභියෝගයක්ම අපි ජයග්‍රහණ කරනවා. උත්සවයේ එමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යහපාලන රජය ජාතික ආරක්ෂාව බිඳ දෙමු අයුරු සිහිපත් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රටේ පාලනය කරේ එදා අපි ශක්තිමත් ආරක්ෂක සේවාවක් ඇති කරලා තිබුණා ඒකයි අපිට යුද්ධය දිනන්නට පුළුවන් වුණේ යුද්ධයෙන් පස්සේ කිසිම සිද්ධියක් නුනේ එන්න ඒ හින්දා නමුත් ඒ අය බලයට ඇවිල්ලා මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්නට ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණා ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක් ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා ජනාධිපතිවරයා එවකට හිටිය අගමැතිවරයා ඇමති මණ්ඩලය ඒකට වග කියන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියෙනවා හැබැයි අර ගියා ආණ්ඩුව වගේ අපි දේශපාලන පරිගැණීම් ගන්න අපි ඇඟිලි ගහන්නේ නැහැ ඇයි අපිට කිව්වේ නීතිය ස්වාධීනත්වය තියන්න අධිකරණේ එක පැත්තකින් අධිකරණේ ස්වාධීනත්වයේ ඉල්ලනකොට තව පැත්තකින් කියන්න බෑ අහවලාගේ නහවලාට දඬුවම් දෙන්න කියන එක. ඒක අධිකරණේ කරයි. ජනතාව රැවටෙන්නට එපා. දැන් මම හොඳ නැත්තම් මේ ආණ්ඩුව හොඳ නැත්තම් විකල්පයේ ඔය විපක්ෂයද? අවුරුදු 5ක් පාලනය කර හැටි අපි දැක්කා. ඒක නිසා තමයි
එදා කිව්වා ගෝඨාභය රාජපක්ෂට දිනන්න බෑ මොකද මේ සුළු ජාතීන්ගේ ඡන්දය යාට ලැබෙන්නේ නැහැ කියලා. අපි දිනුවේ නැද්ද? එයාගේ දුර්වල පාලනය, එයාගේ පලිගැනීම මෙන්න මේවා ජනතාව පිළිකුල් කරන නිසායි. ඉතින් ඒ අයව නැවතත් බලයට ගෙන එන්න මේ ජනතාව සූදානම් නැහැ කියන එක මම හොඳට දන්නවා. රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නියුකුත් කර තිබූ ගැසට් පත්‍රයේ අහෝසි කිරීමට රජය තීරණය කළා. ඒ අනුව පෞද්ගලික අංශයට අද සිට රසායනික පොහොර, පලිපොද නාශක හා දිලිර නාශක ආනයනයට අවසර හිමි වෙනවා. කොහොමුණත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොකරන බවත්, ඒ සඳහා ලබා දී ඇති සියලුම සහන ළමා දීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. රසායනික පොහොර ආනයනය තහනම් කරමින් පසුගිය අප්‍රේල් 26 වනදා රජය ගැසට් පත්‍රයක් නිකුත් කළා. හරිත කෘෂි කර්මාන්තයක් සඳහා කාබනික පොහොර භාවිතය ගොවීන් අතර ප්‍රචලිත කිරීම මෙහි අරමුණ වුණා. කෙසේ වුවත් රසායනික පොහොර තම වකවන සඳහා අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරමින් ගොවීන් දිගින් දිගටම උද්ඝෝෂණවල නිරත වීම දකින්නට ලැබුණා. මේ අනුව ගොවීන්ගේ ඉල්ලීම පිළිබඳ අවධානය යොමු කරමින් පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දීම සඳහා රජය තීරණය කර ඇති බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ගොවියොත් කිව්වා කාබනික කෘෂිකර්මාන්තය හොඳයි. දේශපාලන පක්ෂත් කිව්වා කාබනික කෘෂිකර්මාන්තය හොඳයි. නමුත් අවාසනාවකට අපි මොනතරම් හොඳ අවංක චේතනාවකින් දැන් ඔබ දන්නවා මට තරම් කෙටි කාලයක් තුල වේලුපිල්ලේ ප්‍රභාකරන් ගෙවත් මෙහෙම පඹයෝ පුච්චලා නැතුව ඇති. හැබැයි මේ හැමදෙත් එක්කම මම හිතියේ මේ ප්‍රතිපත්තියේ තියෙන හොඳකම නිසා. රජය ඇතුලේ විවිධ මත තිබුණා මේ පිළිබඳව. ඒ නිසා රජයත් එක මතයකට අපට ගන්න බැරුණා. කෙසේ වෙතත් අපි ජනතාවට සංවේදී ආණ්ඩුවක් හැටියට ගොවීන් එළියට බහලා කියනවා නම් රසායනික පොහොර දෙන්න කියලා තීන්දුව කරා. අප්‍රේල් මාසයේ 26 වෙනිදා ගැසට් කරන ලද ගැසට් පත්‍රය අද දින සිට ඉවත් කරගන්න. ඒ අනුව අද දින සිට පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා වෙළඳ පොලේ විකුණන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. රජයේ පොහොර සහනාධාරය, ඒ වගේම අවශ්‍ය බීජ ලබා දීම, වී සඳහා සහතික මිලක් ලබා දීම, තාක්ෂණය, ඒ සඳහා වෙළඳ පොළ, ඒ සියල්ල ලබා දෙන්නේ හරිත කෘෂිකර්මාන්. රජයේ කිසිසේත් රසායනික පොහොර ආනයනය කරන්නේත් නැහැ, රසායනික පොහොර සඳහා සහනාධාරය ලබා දෙන්නේත් නැහැ. මේ පිළිබඳ අද දවසේ ගැසට් පත්‍රය අපි නිකුත් කරන්න කටයුතු කරගෙන යනවා. ත්‍රිකුණාමලය කින්යා ප්‍රදේශයේ සිදු වූ අනතුරට වගකිව යුත්තේ අවසරයකින් තොරව පාලම්පාරු සේවාව සඳහා අවසර ලබා දුන් කින්යා නගරාධිපතිවරයා බව රාජමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා. නගරාධිපති ධූරයේ අත්හිටුවා ඔහුට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අද පාර්ලිමේන්තුවේදී රාජමාත්‍යවරයා සඳහන් කළේ. එම අනතුරෙන් හානියට පත්වුවන් සඳහා වන්ති ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. යාපාන රජයේ කාලෙත් මයි දන්නේ විවිධ ඇමතිවරු ගිහිල්ලා මුල් ගල තිබ්බා. නමුත් ඒ පාලම අදා ගන්න බැරුව ගියා. අපි අවසර ලබා දෙන්න බෑ කියද්දි පාදිශ ලේකම් ඇතුළු සියලු දෙනා අවසර ලබා දෙන්න එපා කියද්දි මේ කින්නියා නගර සභාවේ නගරාධිපතිතුමා කරපු ක්‍රියාදාමය නිසා තමා මේ අහිංසක මිනිස්සු මරණයට පත් වෙන්නේ. නිසා මම මේ සභාවේ පැහැදිලි අවධානය යොමු කරන්න ජනාධිපතිතුමාගේ අගමැතිව ඉල්ලනවා. මේ සඳහා අවසර ලබා දුන් නගර සභාවට විරුද්ධව ආණ්ඩුකාරතුමියගේ ඉල්ලනවා. මේ සභාපතිතුමාට විරුද්ධව විනය පියවර ගන්න කියන එක සභාව එතුමාගේ සභාපති ධූරයේ අත්හිටුවලා. මේ ඇමතිවරයාට මේ ප්‍රදේශයට ගිහිල්ලා මේ පාලම හදන්න මුල් ගල තිබ්බා. ඔබතුමාලට වගකීමක් තිබුණා නේද මේකට මාර්ග සංවර්ධන අධිකාරිය අරහාරි තිරිසව 20ක දාන්න. පාර්ලිමේන්තුවේ දැන්ට මාස 3 අතරකට ඉස්සෙල්ලා අවසරයක් ඉල්ලුවා මේ අයට අපේ ආඩියක මැදිහත් වෙලා ෆෙරි සර්විස් එකක් දාන්න කියලා. ඒ අනුව ඒකට උන් ගන් දීලා අපි ෆෙරි සර්විස් එකක් දාන්න කටයුතු කරමින් යනවා. තමුන්නාංශය දන්නේ ආප්ප කඩේ ආප්ප පුච්චන වාගේ පාලම් හදන්න බෑ. කලපුව මැද ෆයිලින් කරන්න ඕනේ, ටෙස්ටිං කරන්න ඕනේ. ඒ නිසා මෝඩෙක් වගේ මේ පාර්ලිමේන්තුවේ දේශපාලන වාසිය ගන්න තමුන්නාංශ කතා කරන්න එපා. මුස්ලිම් මිනිස්සු මරන්න ඉඩ දුන්නේ ඉම්රාන්ගේ මස්සිනා ඉම්රාන්ද මචන්ද මුර්ද. මේ පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීත් අදහස් පළ කෙරුණා. නීතිය බාර නිලධාරීන් ඒ නෛතිකව ඒ කටයුතු මෙහෙවාවි. ඒ වෙනුවෙන් වන්දි ලබා දෙනවද කියලා කියන එක ඇත්ත වශයෙන්ම රාජ්‍යයේ වගකීමක් ඒක. නමුත් වන්දියකින් ජීවිතයකට ඇති වැඩක් තියෙනවද? එකම පවුලේ අම්මත් දරුවෝ දෙන්නෙකුත් මෙලොවෙන් සමු ගන්නවා. ඒක තක්සේරු කරන්න බැරි අපරාධයක්. ඒ කෙසේ වෙතත් ජීවත්වන අයට යම් ආකාරයකින් ඒ රාජ්‍යයේ වගකීම ඉෂ්ට කරන බව පැහැදිලිව කියන්නට ඕන. රටක සැබෑ සංවර්ධනයට ආර්ථික සංවර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයද අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයතුළු අමාත්‍යාංශ කිහිපයක ශීර්ෂ අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. රටක සැබෑ සංවර්ධනයක් ඇතිවීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයක් තිබිය යුතුයි කියලා විශ්වාස කරනවා. පුද්ගලින් ගුණගරුක විනයගරුක කිරීමේ කාර්යභාරය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවිදි තිබෙන බව මම දන්නවා. 2500 වසරක් පුරා සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කළ අය අනාගත ශාසනයේ උන්නතිය උදෙසාද කටයුතු කළ යුතු බවයි අප විශ්වාස කරන්නේ. එෙහිදී බෞද්ධ ධර්මයේ විකෘතික නොකර ආරක්ෂා කර ගැනීම අනිකුත් සියලු ආගම් සම්බන්ධව කටයුතු කිරීමත් අප අමාත්‍යාංශයේ විශේෂපතේට අයත් වෙනවා. අද ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට යන්න බයයි. අවුරුදු 3ක් වෙනවා මැතිවරණ ගැන බොහොම කෑගහපු උදවිය. අවුරුදු 2ක් ආණ්ඩුව ගෙනල්ලා තියෙනවා. පළාත් සභා මැතිවරණේ තියාගන්න බැරුව ආණ්ඩුව බයේ දඟලනවා. අනත මත ඡන්දේ තියන්න බැරි කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයට තමයි තීරණේ දුන්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන්නෝ තීරණේ පරිදි මේ තියෙන නීතියක් යටතේ පවත්වන්න බෑ කියලා. එනිසා අපි කියනවා මේ නීතිය හදාන්න කියලා. අපේ හිටපු ජනාධිපතිතුමාත් මේ ශ්‍රේෂ්ඨ අධිකරණයට මේ ප්‍රශ්නේ ගෙනිච්චා. ශ්‍රේෂ්ඨ අධිකරණය ඒ වෙලාවෙත් උත්තරය දුන්නා ඔබේ ආණ්ඩුව කාලේ. අපි එකඟ වුණා අපේ ආණ්ඩුව අලුතෙන් නීතිය ගෙනල්ලා ඒ නීතිය අනුව ඡන්දේ පවත්වන්න. මේ සමුන්නාංශලා කරපු වැරදි නිවැරදි සභානායකතුමා අපි කටයුතු කරන්න ඕනේ. සමුන්නාංශ සභාධිකාරීන් 53 සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කරමින් පවතී. ජනවාරි 1 දින ඒ සියලු දෙනාම ස්ථිර කිරීමට කටයුතු යොදලා තිනෝ. මේ 600ක් විතර ඉන්න උපාධිධාරීන් කම්කරු කියාවත් කරන. ඉතින් එයාට යම් කිසි උසස් වීමක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. කොයි කාලේ දරන් දෙන්නේ? ආණ්ඩු කාලේ ගත්තේ. කාලය අවශ්‍ය නැහනේ. කාලය අවශ්‍යද? අර උසේ කෙනෙක් වෙන්න තියෙන. මට ලිඛිත වේවන්න ඕන. රටේ ලොකු ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම. එසම ඔබතුමාගෙන් දැනගන්න කැමති. ඒ දිනේ කවදා සිටද ක්‍රියාත්මක වෙන්නේ? ජනවාරි 1 ඉඳලා 55න් පස්සේ කැමති කෙනෙකුට විශ්‍රාමයක් දුන්නා. எங்களுடைய தேசத்தின் தேசிய தலைவர் மேதகு பிரபாகரன் அவருடைய காலத்திலே போதைப் பொருள் வியாபாரம் நடந்ததான ஒரு அப்பட்டமான பொய்யை அவர் அங்கே குறிப்பிட்டிருந்தார். இந்த கருத்தை நான் மிக வன்மையாக கண்டிக்கின்றேன். அதனை நான் முற்றாக மறுக்கின்றேன். உத்தரீதர சபாவே ஜாதிக நாயகேக் மேரட்டே தேசிய நாயகேக் விதியட ஸ்தஸ்தவாதி நாயகேக் நம சந்தஹன் கலா ஒபதுமத் மூலாசுனே மன் ஹிதானே ஒபதுமாட பாஷா வந்துனாகே நிமே கிசிது கெட்டலுவக் நே. எனிசா சந்துனா கல்ல ஹென்சாட் வார்த்தாவே இவத் கரன்ன. கரோ ராஜ்ய அமதிதுமனி மே எயாகே අදාස ප්‍රකාශ කිරීමේ අයිතිය එක ඒක මට බාධා කරන්න බෑ ඔබතුමියගේ ඉල්ලීමක් තියෙනවා නම් කතාමනායකතුමාට ඉදිරිපත් කරන්න LTT සංවිධානය ලංකාවේ තහනම් සංවිධානයක් ඒ වගේම මේ රටේ ලක්ෂ ගාණක් මිනිස්සු මරපු කෙනෙක්ව වීරයෙක් කරලා මේ සභාව ඇතුළේ කතා කරන්න බෑ කතානායකතුමාට ඒක ඉදිරිපත් කරන්නම් මං ඔබතුමා තමයි දැන් මෙතන මූලාසනේ ඉන්නේ මේක හැන්සඩ් එකකින් ඉවත් කරන්න කියලා ප්‍රකාශ කරන්න පරප්‍රසාද අපිට අවභාවිතා කරන්න බෑ ත්‍රස්තවාදී නායකයෙක් මේ දේශේ නායකය කියන්න කොහොමද මොන පාර්ලිමේන්තුවද එහෙම කියන්න පුළුවන් ඒක කරන්න දෙන්න එපා ඔබතුමා ඔය මූලාසනේ ඉඳගෙන මේක ඇන්සඩ් එකේ ඉවත් කිරීම පිළිබඳව කතානායකතුමාට දැනුම් දෙන්න රජය ජනතා හිතවාදී තීන්දුව ගන්නා සෑම අවස්ථාවකදීම ඊට එරෙහිවීම විපක්ෂයේ සම්ප්‍රදාය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙනවා මෙම තත්ත්වය ඉතා කේතනීය බවයි එම පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා මේ ඉතාම බරපතල සංකීර්ණ තත්ත්වයේ මැද්දේ සියල්ල කළමනාකරණය කරමින් සියලු ශේෂ්ත්‍රයන්ට සහන සලසන අයවැයක් මෙවර ඉදිරිපත් කළා තිබුණා. නමුත් මේ රටේ විපක්ෂය මෙහි අන්තර්ගතය පිළිබඳ කිසිදු අවබෝධයක් නැතුව තමයි පාර්ලිමේන්තු විවාදය තුළ හැමදාම කතා කළේ. මහජන මතය සම්බන්ධව සංවේදී වෙලා රාජ්‍ය විසින් ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් ආපසු කැඳවීමට තරම් මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී. ජනාධිපතිතුමා විතරක් නෙමෙයි බත්කන අපි හැමෝම කන දේවල් විසවිය යුතු නැහැ කියන එක ගැන මනසේ මතයක් තියෙනවා මේ රට නිදහස් අධ්‍යාපන පනතට විරුද්ධ වෙච්ච රටක් විශ්‍රාම වැටුප් පනතට විරුද්ධ වෙච්ච රටක් මේක සේවක අර්ථසාධක අරමුදල එන වෙලාවේ විරුද්ධ වෙච්ච රටක් මෙවැනි සිස්ටම් චේන්ජ් එකක් යන වෙලාවේ සමාජයක් තුළ සාමාන්‍ය කැළඹීමක් ඇති වෙන තත්ත්වයක් තියෙනවා කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා එන්ට පෙර හරිත කුෂිකර්මාන්තයක් පිළිබඳ සංවාදයක් තිබ්බේ නැද්ද මේ රටේ මේක කරන්න ආපුවම මේකට කතා කළ අයවත් මේකට සහය දුන්න බවක් අපි දැක්කේ නැහැ අවසානයේදී ඊටාම සීමිත කණ්ඩායමයි
ඇයි එහි ප්‍රායෝගික ක්‍රියාත්මක වීමට සහයෝගය පළ කරන්න ඉදිරිපත් වුනේ 103ක ඡන්දපද නමක් තියෙන ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමකට ලක්ෂ 69ක ජනතාවගේ මතය යටකරන්න දෙන්න පුළුවන් කමක් නැහැ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේස්තු මන්ත්‍රීවරයා හෙද වර්ජනයක් මෙහෙවනවා ඒ වගේම රවි කුමුදේශ් මහත්මයා මේ ඔක්කොම පහුගිය යහපාලන රජේ කොටස් කරුවා කවුද මේ කරන්නේ කුමක් සඳහාද කාගේ වමනාවට මේව සැලකිලි යොමු කරන්න ඕන ඒ වගේම රටේ විදුලිය නැති කරනවා කියලා තර්ජනය කළේ කවුද කඩුවෙල ප්‍රාදේශ සභාවේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ගොවි උද්ඝෝෂණ කරන සංවිධානය කරන කවුද නාමල් කරුණාරත්න ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලේස්තු මන්ත්‍රීවරයා එතකොට සමන් විද්‍යාරත්න කවුද උමා ඔය හිල් හොයපු මිනිස්සයා මේ විදිහට මේ රටේ සියලුම කටයුතු එදා සිට මෙදා දක්වා කඩාකප්පල් කිරීම සඳහා තමයි ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන්නේ වයස අවුරුදු 20ට වැඩි පිරිස සඳහා බූස්ටර් ඉනත ලබා දීමට අද තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කේලි රමු කළ මහතා පවසනවා. ඒ වගේම ඒ මහතා සඳහන් කළේ අද සිට ක්ෂේත්‍ර කීපයක සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාමට අවසර ලබා දෙන බවයි. කුඩා දරුවන්ට කොරෝනා ආසාදනය වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආරයා ළමාරු හොලේ විශේෂඥ වෛද්‍ය චනන්ද සිල්වා මහතා පවසනවා. මේ අතර අද දිනේදී කොරෝනා ආසාදිතීන් 745 දෙනෙකු සහ කොරෝනා මරණ 23ක් වාර්තා වුණා. රටේ ආර්ථිකයේ ඉදිරියට ගෙන යාමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාමට අද සිට අවසර ලබා දීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රමුකැල මහතා සඳහන් කළා. අද අපි තීන්දුවක් ගත්තා ඉදිරි දින කීපය තුළ අවශ්‍ය පසුබිම සකස් කරලා විශේෂිත ඉහළට යනකන් තුන්වෙනි මාත්‍රාවේ ඒ ලබා දෙන්න විශේෂයෙන්ම මංගල උත්සව සඳහා ඒ වගේම රෙස්ටොරන්ට්ස් එහෙම නැත්නම් ආපන ශාලා ඒ වගේම හෝටල් සංකීර්ණ සිනමා ශාලා ඉවෙන්ට් මැනේජ්මන්ට්ස් කියන කණ්ඩායම් ඒ අයත් ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙලා තිබ්බා ඒ නිසා අපි ඒ අයටත් මෙය විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා ඒ විවෘත කිරීම අද දවසේ ඉඳන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වර්ධනයේ साधारण මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 559605ක්. රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලින් 10471 දෙනෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 527929ක්. ඇති වෙන අලුත් ප්‍රභේද දැන්ට පවතින ප්‍රභේද වලට වඩා දරුණු ප්‍රභේද වෙන්නට පුළුවන්. නමුත් මොන ප්‍රභේද ආවත් ප්‍රශස්ත මට්ටමක මේ ප්‍රතිශක්තිය තියෙනවා නම් ඒකෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙනවා. මොන ප්‍රභේදය ඇති වුණත් ওই වෛරසය පුද්ගලයෙන් පුද්ගලයකට යන්නේ සාමාන්‍ය ක්‍රමවේදයන් හරහා. ඉතින් අපි හැමෝම නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් මාර්ගෝපදේශ අනුගමනය කරනවා නම් මොන ප්‍රභේදය ආවත් ඒක පැතිරීම අපට අවම කරගන්න පුළුවන්. අපට කරන්න පුළුවන් දේ දැන්ට තමයි පුළුවන් තරම් ඉක්මනට හැමෝම එන්නත් කරන්නේ කරගන්න එක. ඊයේ තහවුරු කළ කොරෝනා ආසාදිත මරණ 23ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද වාර්තා කළා. වයස අවුරුදු 60 සහ ඊට වැඩි 18 දිනක සහ වයස අවුරුදු 30-59 අතර පුද්ගලින් 4 දිනක මියගිය අය අතර වෙනවා. වයස අවුරුදු 30ට අඩු එක් අයෙකුද කොරෝනා ආසාදනින් මියගොස් තිබෙනවා. යනු මේ රට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14205ක් දක්වා ඉහළ ගියා. ගහක් කැපුවම මාත දෙන ප්‍රචාරයේ ගස් ආරක්ෂා කරනකොට ලැබෙන්නේ නැහැයි කියලා රාජ්‍ය මාත්‍ය විමල වීර දිසානායක මහත්මයා අද චෝදනාවක් කළා. කොහොම වුණත් පරිසරය ආරක්ෂා කරන්න තමන්ගේ අමාත්‍යංශය පෙරමුණ ගන්නවා කියලයි රාජ්‍ය මාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. වනජීවී රැකවරණයේ අලිවැට හා අගල්ලිදි කිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලේ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් වනාන්තර සංරක්ෂණය වෙනුවෙන් දෙවැන්ත වැඩපිළිවෙළක් කරමා තිබෙනවා. යටතේ රජයේ කැලෑ 40ක් පමණ රක්ෂිත වනාන්තර බවට ප්‍රකාශයට පත් කිරීම අද සිදු කෙරුණේ රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මීට පෙර එම කැලෑ බහරකාරීත්වය පැවති තිබුණේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙතයි. එම ගැසට් පත්‍රවලට අත්සන් තැබීම රාජ්‍ය අමාත්‍යවරයා සිදු කළා. ඉන් අනතුරුව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා කියා සිටියේ වන සංරක්ෂණ නිලධාරීන්ද දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන බවයි. स्वाधीन रूपानी प्रवृत्ति तुलीन अदटपी समुगतवा ओबट्टे सुबरात्रयाक आई बोन।